ලෝකෙ මේදවස්වල ක්‍රිකට් ඉඩුරයක ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් දැන් තරඟ නැති සමයක් කොහොමුණත් නැවත ක්‍රිකට් වසන්තය ආරම්භ වෙනවා කියන ආරංචි දැන් වාර්තා වෙනවා දිනෙන් දින කල්යමින් තියෙන LPL තරඟාවලිය නැවත ආරම්භ වෙනවා කියන එක මේ අතරින් හොඳ ආරංචියක් 2012 අවුරුද්දේ තිබුණු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය වෙනුවට වසර 8කට පස්සේ ලංකන් ප්‍රීමියර් ලීග් එහෙමත් නැත්නම් LPL 2020 ක්‍රිකට් තරඟාවලිය ලබන මාසේ අගෝස්තු මාස 15 වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසේ 4 වෙනිදා වෙනකම් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුලා කියලා තමයි ආරංචි වෙන්නේ කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරඟාවලියේ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින් ගින්නා ගැනීමේ අවස්ථාවත් හිමිව තිබෙනවා කණ්ඩායමකට ඇතුළත් මුළු ක්‍රීඩකයන් සංඛ්‍යාව 16ක් වගේම ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනා එක්ක කණ්ඩායමේ කාර්ය මණ්ඩලය උපරිම 10ක් විය යුතු බව තමයි සඳහන් වෙන්නේ තරඟ 23කින් සමන්විත මේ පාර ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මූලික වටේ තරඟ ලීග් ක්‍රමයට පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පල්ලිකැලේ රංගිරි දඹුල්ල සහ සූර්යවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී තරඟයේ විනිශ්චය කිරීමේ කටයුත්ත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලේ සමාජිකයන් 6 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන්නේ මේ අතරට ශ්‍රී ලංකා විනිසුරුවන් 10 දෙනෙක්ද ඇතුළත් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ තරඟාවලියට ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය ලබා ගන්න පුළුවන් වෙයිද කියන එක ඉස්සරහට රටේ තත්ත්වයක තීරණය වෙනවා කියලා තමයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහත්මයා කියන්නේ ලංකාවේ සෞඛ්‍යංශයේ මාර්ගෝපදේශය අනුව තමයි සෑම කටයුත්තක්ම සිදුවන්නේ අපි විකාශන අයිතිය ගත්තට පසුයි විදේශ ක්‍රීඩකයන්ට ලංසු තැබීම සිදුවන්නේ 2012 වසරේ මුල් වරට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වුණේ කණ්ඩායම් 7කගේ සහභාගිත්වයෙන් ඒ ආරම්භක තරඟාවලියේ ජය වූ නෙක්ස්ට් කණ්ඩායම තමයි දිනාගත්තේ ඒ තරඟාවලියෙන් අවුරුදු 7කට පස්සේ 2019 වසරේදී මෙම තරඟාවලිය පැවැත්වීමට නැවත වරක් යෝජනා වුණා තරඟාවලියේ අධ්‍යක්ෂ වූ විදිහට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනල් පත් කරන්න සූදානම්ක් තිබුණත් ඒ තරඟාවලිය අතරමඟ නතර වුණා අපි ප්‍රාර්ථනා කරමු මේ පාර තරඟාවලිය සාර්ථකව පවත්වලා අපිට තරුණ ක්‍රීඩකයන් හඳුනා ගන්න පුළුවන් තරඟකාරී T20 තරඟාවලියක ආරම්භය මේ පාර සටහන් කරන්න පුළුවන් වෙන්න කියලා මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.